ඔබතුමාගේ කරුණ දෙක මම සංක්ෂිප්ත කරනවා. ඔබතුමා යෝජනා කරන්නේ ලංකාවේ දැන් අපිට මේ අවුරුදු 150ක් තියෙන බ්‍රෑන්ඩ් නේම් එකක් නිසා මේක අපිට තියෙන ප්‍රධානම මේ ලෝකයේ අපිට මේ මුදල් එන්න තියෙන ක්‍රමයක් නිසා අපි විදේශ විනිමය. අනිත් අතින් මේක අපිට තියෙන එකම එක ඔබතුමාගේ මටත් මතක් වෙන්නේ නැහැ වෙන මොකක්වත් මේ කියන්නේ විලඳ භාණ්ඩයක් විදියට අපිට තියෙන මෙච්චර තමයි මටත් මතක් වෙන විදියට. ඔබතුමා කියන්නේ එකක් තමයි සිලෝන් ටී, ඩ්‍රින්ක් සිලෝන් ටී. එහෙම නැත්නම් ටේස්ට් සිලෝන් ටී. කොහොමද එහෙම කියලා සිලෝන් ටී කියන රටම විදිය. ඒ බ්‍රෑන්ඩ් එක අනිත් ඔක්කොම තියෙන ව්‍යාපාරවලට උඩින් ගෙනල්ලා ඒක ලෝකයට විකුණන්න ක්‍රමයක් රාජ්‍ය මැදිහත්වීමක් වයින් කරන්න ඕන එකක් ඔබතුමාගේ යෝජනාව. අනිත් එක තමයි ෆේක් ටී. ලංකාවේ තේ කියලා මාකට් එකේ ජාත්‍යන්තර වෙළඳ පොලේ වෙන ඒ බොරු තේ ඒ සම්බන්ධව යම්කිසි නීතිමය රාමුවක් ලෝකයේ අනෙකුත් රටවල් එක්ක සම්බන්ධ වෙලා හදාගන්න පුළුවන් නම් තානාපති මට්ටමින් කියලා එක හොඳ යෝජනාවක්. මොකද කරන්න පුළුවන් දැන් මට හිතෙන්නේ මොකද දැන් සිලෝන් ටී කියලා බොන්නත් යුරෝප් වල මිනිස්සෙක් හරි රැසියා කෙනෙක් හරි බොන්න ඕනේ යාට ඇත්තට මේ ටේස්ට් එකනේ ඔයපස්ස බලාපොරොත්තු වෙන්නේ. එතකොට පරිභෝජනය කරන කෙනා එතකොට පරිභෝජනය කරන කෙනාට සාධාරණයක් වෙනවා බොරුතේ එකක් බිව්වට පස්සේ. මොකද එයා දන්නේ නැහැ මේක ඇත්තකද කියලා. ඒ නිසා මම හිතන්නේ සහයෝගය ගන්නත් පුළුවන්. එතන හොඳ යෝජනාවක් අපි ඒ දෙක මේ අපි පරිසරණ අවසානයේ තවත් මතක් කරමු. අද අපි දැනගත්ත ඔබතුමාගේ. එතකොට අපි අහලා තියෙනවා මේ එංගලන්ත රජිනගේ මෙනුපතේ පවා තියෙන සිලෝන් ටී කියලා. මේක ඇත්තද? මම මේ නිකන් අහපු තරම ඔව්නේ. ආක් ගොඩක් සිලෝන් ටී කියන එක ගොඩක් ප්‍රෙස්ටිජ් මේ ඩ්‍රින්ක් එකක් විදියට හැමෝම පාවිච්චි කරනවා. දැන් අපි බලන්න ඕනම ටී සෙරමනි කියලා තියෙනවා. ටී සෙරමනිස් වල ගොඩක් සිලෝන් ටී වල තියෙන සිලෝන් ටී කිව්වහම ඒක නම්බර් 1. ඕක අපි කතා කරන අර සිඩිස් කිව්වහම සිඩිස්, සිලෝන් ටී කිව්වහම සිලෝන් ටී. That's it. එතන ඉවරයි. ඒක අපෝ කතා කරන්න දෙයක් නැහැ. අපිට තියෙන්නේ මේක මේක රැකගෙන යෑම. මේක රැකගෙන යෑම. එතන මේවට තියෙන වෛද්‍යතුමනි මම ඔබතුමාට කියන්නේ දැන් මේකට තියෙනවා මේක විතරක් නෙමෙයි ප්‍රශ්නේ. දැන් මේ 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 ලෝක වෙළඳ පොලේ වෙන ප්‍රශ්නත් ඇවිල්ලා තියෙනවා. අපිට කම්පිටිටර්ස් ඒ කියන්නේ තරඟකරුවා ගොඩාක් ඇති වෙලා තියෙනවා. දැන් මේ මේ මෑත යුගයේ සෑහෙන මේ මේ එකක් ඇති වෙලා තියෙනවා. දැන් අපිට ඉන්න ගොඩක්ම ළඟම තරගකරුවා තමයි කෙනියාව. දැන් අපි චීනේ ඉන්දියාවයි බැලුවාම ඉන්දියාව කොච්චර මේව කරත් ඒගොල්ලන්ගේ තියෙන පොපියුලේෂන් කියන්නේ ජනගහනය හින්දා ඒගොල්ලෝ නිෂ්පාදනය කරන තේ රට ඇතුළෙම ගොඩාක් පරිභෝජනයට යනවනේ. right export එකට ගියත් අර ගොඩාක් දේවල් මේ දැන් අපිට තේරෙන දෙයක් තමයි ඉස්සරහට තියෙන. දැන් අපිට ඇත්තටම ඉස්සර තියුනේ ඉන්දියන් තේ එක තමයි අපේ කම්පියුටර් විදියට හිටියේ. දැන් ඒක අභිබවා ගිහිල්ලා මේ කෙන්යාව ඇවිල්ලා තියෙනවා. මම ඔබතුමාට මේ මේකේ දෙයක් මම මේ කියන්න මේ වලින් බැලුවොත් දැන් ඇවරේජ් ප්‍රයිස් එක අපේ දැන් සාමාන්‍යයෙන් ඇවරේජ් තේ එකක් විකුණන ප්‍රයිස් එක ලංකාවේ තමයි වැඩි. ලංකාවේ තේ කිලෝ එකක් විකුණන දැන් ලෝක වෙළඳ පොලේ ඩොලර් 4කට කිට්ටු වෙන 4යි 7 කියන්නේ ඇවරේජ් කියන්නේ සාමාන්‍ය අගය ගත්තොත් ඩොලර් 4කට කිට්ටු වෙන විකුණන තේ එකක් තමයි අපේ සිලෝන් ටී කියලා කියන්නේ. කිලෝ එකක් ඩොලර් 4කට එළියට දෙන්නේ. ආහ එතකොට දැන් ඒ ඒක එතකොට අපේ ඉන්දියන් තේ කිලෝ එකක් තියෙන්නේ දෙකත් 2.50ත් අතර. හරි. මිලකට නෑ වික. එතකොට ඔබතුමා හිතන්න අපිට දැන් ඒක තාමත් ඒ විදියයි. ඒකේ මොකුත් වෙනසක් වෙලා නැහැ. ගොඩක් දුරට ඒකේ මොකක්වත් වෙනසක් වෙලා නැහැ. හැබැයි කෙන්යන් තේ එක තියුනේ ඩොලර් 1යි ඩොලර් 1.50යි 1.90යි අනේ වගේ අතරක තියුනේ. තියලා දැන් අද මේ දැන් වෙනකොට ඒක ඩොලර් 3.10 වෙනකන් ඒ අගයකට දක්වා උඩට ගිහිල්ලා තියෙනවා. ඒ කියන්නේ ඒගොල්ලෝ ඒ කෙන්යාවේ මං ඔබතුමාට කියන්නම් මේ ඉස්සරහට කෙන්යාවේ මේ
කෙන්‍යාවේ නිෂ්පාදනය 100ට කියන්නේ 1980 ඉඳලා 2019 වෙනකන් අපි බැලුවොත් 1980 ඉඳන් 2019 වෙනකන් අපේ නිෂ්පාදනය 18%කින් අඩු වෙලා තියෙනවා. අපේ රටේ මේ නිෂ්පාදනය. එතකොට ඒ වගේම කාලයක් තුර කෙන්‍යාව තුල මේ නිෂ්පාදනය වැඩි වෙලා තියෙනවා 47%කින්. ඉතින් බලන්න අපි 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 කොයි වගේ මේ මේ වේගෙද ඉන්නේ කියලා දැන් අපිට ඕක මේ ස්ටැටිස්ටික් ගත්තොත් සෑහෙන මේ ප්‍රශ්නයකට මුහුණ දෙන්න වෙන එක. මොකද මම හොඳටම දන්නවා 123ක් 24ක් වෙච්ච රෂියන් තේ මාකට් එක අපේ ශ්‍රී ලංකන් තේ තිවිච්ච මාකට් එක යම් යම් හේතුන් නිසා දැන් 114ක් 12ක් වගේ වෙලා තියෙනවා. හරි. දැන් ඔය වෙච්ච එක ආපහු රිවර්සබල් නෑ. කියන්නේ ආපහු අපිට 23ක් යන්න බෑ. වයින් මොකක් හරි එකකින් ඇවිල්ලා පිරුණහම අපිට ඒක ආපහු රිවර්ස් කරන්න පුළුවන් මේකක් නෑ. ඒක අපි මේ ඔබතුමා තේරුම් ගන්න ඕන. සිලෝන් ටී බීපු නැති මිනිසෙකුට ජීවිතේට සිලෝන් ටී හොඳ රහයි කියලා කියන්නේ කිව්වට වැඩක් නෑ. මොකද එයා බීලා නෑනේ. එයා දන්නේ right ape wagakimak tiyena puluwan tarang ape rasa ho ape me me flavor ekak me 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 hama minihek atarata me yawanne etokota apita ape rate ratak hatiyata jaatiyak hatiyata wagakimak tiyena api me meka nishpadane karanna hama avuruddama wedipura nishpadane karala loketa me hama minihekotama me silon tea rasaya meka denna puluwan me avasthawak hadala dena ඒකෙන් අපිට එකක් තියෙනවා අපේ රට ගැන මේ එකක් තියෙනවා සිලෝන් ටී ගැන මේ බ්‍රෑන්ඩ් එක ස්ට්‍රෝන් වෙනවා අනිත් එක අපිට ඉතාමත්ම අවශ්‍ය දැන් ඔබතුමා දන්නවා ඇති ලංකාවට ඉතාමත් අවශ්‍ය විදේශ විනිමය මේ ලංකාවට ලැබෙන ක්‍රමයක් ඉතින් දැන් ඉස්සරහට අපි කතා කරමු ඊළඟට තව මේ මොන වගේ මේ ප්‍රශ්නද තව දුරටත් මේකට බලපාන්නේ කියලා